Oh, Sadukara Kavatan, ne? Hevat Kavnik Pinnatni. Itni Kalin Per Dhamma Uttara Bauddha Madhyasthani. Nevara Dedasis Vasare Vastana Samaya Nimiti Karagena. Pavattanu Labana Dharmadeshana Malavi Adastita Vatina Dharmanu Shasanavak. සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් වූ දේශනාවෙහි දේශකයන්න් වහන්සේ ලබනෝරුව කන්දාරාණ සේනාසනේ විහාරවාසී අති ගෞරවනීය ගරු කටයුතු පළුගස්සව සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අද දේශනාව සිද්ධ කරනු ලබනවා. උන්වහන්සේව යමාවතර බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා අපේ ඉන්නත් දායක පිරිස බොහෝමත්ම ගෞරවයෙන් වහන්සේව පිළිගනු ලබනවා. කවුරුත් සාදුකාරයක් අවස්ථාන්න මෙතැන් සිට අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා බොහෝමත් ගෞරවයෙන් දේශනාව සිද්ධ කරන හැටියට. සාදු සාදු සාදු. नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् सत्कतमं दुख निरोध गामिनी पटिपदाय अरिय सच्छं अयमेव अरियो अठंगिको मग्भो सेयतीदं सम्मादिट्टि सम्मा संकप्पो सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा आजीवा सम्मा वायामो सम्मा सति सम्मा समाधियति. ऑस्ट्रेलिया में සිද්ධි නුවර අමාවතුර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මගින් 2020 වර්ෂයේ වස්තුන් මාසයේ තුල සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ 11 වන ධර්මදේශනාව සඳහා අපට ආරාධනා කරන්න තියදුනා. ඒ ධර්මදේශනාව සඳහා ආරාධනාව සිදු කරන්න තියදුනා ඒ අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ ගෞරවනීය වැඩ සිටින ස්වාමින් වහන්සේලා ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම්ව සිටින ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත්නි, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාපට වදාළ अति गुरु श्री सद्धर्मी तुल अंतर्गत विन प्रतिपदाव पिलिबंदव मात्रुका करन्न तेदुना निरोध गामिनी पटिपदाव मनतिनां दुख निरोध गामिनी पटिपदाव मैं चतुरार्य सत्य धर्मी तुल अंतर्गत विन दुख निरोध कर गनीम पिनिस अनुगमने कलयुतु ප්‍රතිපදාව කුමක්ද කියන එක පිළිබඳවයි අද මා මාතෘකා තබන්න තියදුනේ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව. ඉතින් අද දවසේ ඒ වගේම ඉන් අනතුරුව තවත් සති දෙකකට පසුව පවත්වන ඒ ධර්මානුශාසනාවේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳවම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පෙර අතුව මම මතක් කරන්නට ඕනේ
මේ අරියස්ථාංගික මාර්ගය කියන මේ ධර්මතාවය අපි තේරුම් ගැනීමට ප්‍රථමයෙන් මේ ලෝකෙට මේ ප්‍රතිපදාව කොහොමද විහි වෙන්නේ කියන එක පිළිබඳව අපි අද වර්තමානයේ මේ ගත කරන ශාසනය ගත්තහම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණ යුගය එහෙම නැතිනම් මේ ශාසනයයි අපි කවුරුත් ගත කරන මේ යුගය සාරා සංකේය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා අනේක විද දුක් හැටයන් වලට පත් වෙලා තුන් ලෝක වාසී සියලුම සත්‍යයට මගපල නිවන් අවබෝධ කර ගැනීම පිණිස දේශනා කරන්නට යෙදුන ධර්මයේ ප්‍රතිපදා කොටසයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට අද අපිට මේ ධර්මයේ බොහොම පහසුවෙන් බොහොම සරලව අපේ ජීවිතයට බොහොම සමීපව හම්බ වුණාට මේ උතුම් දර්ශනයේ උතුම් ප්‍රතිපදාව අවබෝධ කර ගැනීම පිණිස ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මොනතරම් කාර්යභාරයක් කරන්නට වෙනවද කියන එක මේ බෝධිසම්භාර ධර්මයන් පුරණ අවධියේදී අපිට කතා පෝර්ති පිළිබඳව ඒ ඉතිහාසය පිළිබඳව පෙරදහමෙන් ගවේෂණය කළ හැම නැත්නම් තොරතුරු හොයාගෙන බැලුවහම කොච්චර අමාරු කාර්යයක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකය ඉදිරියේ ඒ උතුම් වූ ධර්මය පළමුවෙන්ම විවර කරන්නට යෙදුනේ දේශනා කරන්නට යෙදුනේ අපි කවුරුත් දන්න පරිදි පස්වග මහණුන් වහන්සේලාට. උන්වහන්සේලා ඉදිරියේ දේශනා කරන්නට යෙදුන ධර්මය තමයි සූත්‍ර දේශනාව තමයි ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. මේදී මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේදී විශේෂ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේශනා කරනවා. උබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොඇසු විරු ධර්මයක්මයි මේ දේශනා කරන්න කියලා. කලින් අහලා දැනගෙන තිබුණ කාරණාවක්මයි මේ කතා කරන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පෙර නොඇසු විරෝධයක්මයි. මින් පෙර අහලා නැති තරම් මින් පෙර අහන්නට නොලැබිච්ච තරම් අති ගැඹුරු කාරණාවක් කියන එකයි මෙන් අදහස් කළේ. එහෙමනම් මෙතනදී අපිට ලබා දෙන පණිවිඩයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවෙන් ඒ වගේ ප්‍රකාශයක් භාග්‍යතුන් වහන්සේ නමක් ඉදිරිපත් කරන්නේ මින් පෙර අහලා තියෙන දේවල් එක්ක මේක ගලපන්න එපා. එහෙම නැතිනම් මේක යොදන්න එපා. මින් පෙර අහලා නැති දෙයක්මයි ඔබට මේ මතක් කරන්න කියන තැනකින් තමයි එදා පස්වග මහණන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. එතනදී මේ මාර්ගය විස්තර කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මයම විස්තර කරනවා. එතනදී මේ මාර්ගයේ විදිහට පැහැදිලි කරනවා මේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත සම්මා සමාධියෙන් අවසාන වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. ඉතින් මෙන්න මේ ආර්ය මාර්ගයක් පිළිබඳව කතා කරනකොට මේ මාර්ගයේ විතරක් තනියෙන් වෙන් කරලා කතා කරන්නට බැරි වේවි. මොකද මාර්ගය ගැන කතා කරනකොට මොකක් සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක්ද, මොකක් සාක්ෂාත් කරගන්නද, මොකක් දුරු කිරීම පිණිසද, මොකක් අවබෝධ කර ගැනීම පිණිසද කියලා මෙන්න මේ ප්‍රශ්න ටික අපිට ඉතුරු වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව නම් කරන්නෙම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය කියලා. දුකෙන් නිදහස් වීමේ
ගමන් කිරීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවයි. එහෙමනම් අපිට දුක ගැන දුක සමුදය පිළිබඳව දුක නිරෝධය පිළිබඳව කෙටියෙන් හෝ කතා කරන්නට සිද්ධ වෙනවා. නම දීර්ඝ වේ සඳහා කාලය වේ කරන්නේ නැහැ. දුක පිළිබඳව ගත්තාම දුක්ඛ සත්‍ය හැටියට අපිට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී මේ විදිහට දුක් ටික ගොනු කරලා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා දුක සංක්ෂිප්ත කරලා පංචපාදානස්කන්ධේමයි දුක කියලා දේශනා කළා. මේ දුකට හේතුව හැටියට සමුදේ සත්‍යදි දේශනා කරනවා තණ්හාවයි මේ දුක ඇති වෙන්න හේතුව කියලා. තණ්හා නිරෝධ සත්‍යදි පෙන්නනවා තණ්හාවේ නිරෝධය තණ්හාව නොයදුනොත් දුක හට ගන්න හේතුවක් නැහැ කියලා. එහෙමනම් තණ්හාවේ නැතිවීමමයි දුකේ නැතිවීම කියලා. අපිට එතකොට එන්න ප්‍රශ්නෙත් හම්බ වෙනවා උත්තරෙත් හම්බ වෙනවා. දුක තමයි අපේ තියෙන ප්‍රශ්නය. දුක ඇති වෙන්න හේතුව තමයි තණ්හාව. තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියලා අපිට ඔන්න දුකේ නැතිවීම ගැන පණිවිඩයකුත් හම්බ වෙනවා. හැබැයි එහෙමනම් දැන් ඔන්න තණ්හා නොකර හිටියොත් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නේද කියලා අපි කවුරුත් තණ්හා නොකර ඉන්න හදනවා. කිසිම දෙයකට තණ්හා නැතුව ඉන්න උත්සාහවත් වෙනකොට දුක නැති වෙනවා කියන කාරණාවක් නම් මෙතනින් නිරූපණය වෙන්නේ අපේ ජීවිතය තුළ අපිට විද්‍යමාන වෙන්න ඕනේ තණ්හම නැතුව හිටියොත් දුක නැති වෙනවා කියන තැන. හැබැයි එතනින් අංග සම්පූර්ණ නැහැ මේ ක්‍රමවේදයේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් එහෙම නැතිනම් මාර්ගයක් දේශනා කරන්නේ. මොකද තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියලා උත්තරේ සැපෙව්වට තණ්හාව නැති කරන්නේ කොහොමද? තණ්හාව නැති වෙන්න ඕනේ කොහොමද කියන කාරණාවක් අපේ ජීවිතයට විතිමාන වෙන්නේ නැහැ අපි තණ්හාව නැති කරන්න හැදුවට. තණ්හාව ඇති වුනේ කොහොමද කියලා හඳුනගන්න බැරි වෙයි. ඒ නිසා තමයි ප්‍රතිපදාව හැටියට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවන්නේ. එතකොට අපි මෙතනදී උත්තරයක් ළඟ තියාගත යුතුයි, නුවණක් ළඟ තියාගත යුතුයි. මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාවට සිත කරනු ලබන්නේ දුක නැති කරන වැඩපිළිවෙලක්. එහෙමනම් දුක ඇති වෙන්න හේතු වෙච්ච තණ්හාව නැති කරන වැඩපිළිවෙලක් කියන මෙන්න මේ දැනුම අපේ සන්තකව තියාගෙනයි අපි මේ ප්‍රතිපදාව පිළිබඳව ගවේෂණය කරන්නට ඕනේ, අපේ ජීවිතයට මේක එකතු කරගන්නට ඕනේ. එහෙමනම් දැන් ඔන්න ප්‍රතිපදාව පිළිබඳව කතා කරන්නට පරිසරය සුදුසුයි. අපි ප්‍රතිපදාව විදිහට ගත්තහම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ගත්තහම මෙතනදී මා මුලින් මාතෘකා තබනකොට මේ අංග 8 පිළිබඳවම මතක් කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මෙතනදී සම්මා දිට්ඨිය කියලා ගත්තහම මේ සම්මා දිට්ඨියත් ප්‍රභේද දෙකකට වෙන් වෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. මෙතනදී අපි ටිකක් ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව කල්පනා කළොත් ලෞකික කියලා කියන්නේ ලෝකෙටයි තියෙන්නේ. කියන්නේ ලෝකයේ තුල ඇත්ත දකින්න එකට කියනවා, එහෙම නැත්නම් යහපත් දකින්න එකට කියනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. මේ ලෞකික සම්මා දිට්ඨිය එහෙම නැත්නම් තවත් විදිහකට මේ සම්මා දිට්ඨිය හඳුන්වනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. කම්මස්සගත සම්මා දිට්ඨියේදී කර්මය හා කර්මඵල විශ්වාසය ඇදහිම නොවන කියන කාරණා පැහැදිලි කරනවා. එතකොට යම් කෙනෙක් කර්මය හා කර්මඵලයේ විශ්වාස කරනවා නම්, පින්පව් විශ්වාස කරනවා නම් මෙන්න මේක ලෝකයේ තුල පවතින සත්‍යතාවයක්, දකින්න ඇත්තක්. මේක දකින්නේ නැති කෙනෙක් නියත මිත්‍යා දිට්ඨියටපත් වෙනවා.
සම්මා දිට්ඨිය නැති තැන නියත මිත්‍යා දිට්ඨියට පත් වෙනවා. ඒ අවස්ථාවේ කෙනාගේ මානසික මට්ටම පෙරලෙනවා. පින් කරලා ඇති වැඩක් නැහැ, පව් කරලා ඇති වැඩක් නැහැ, දන් දුන්නට විපාක නැහැ, සිල් රැක්කට විපාක නැහැ කියලා මේ විදිහට නියත මිත්‍යා දිට්ඨියකට පත් වෙනවා. මෙතනදී කම්මස්සකතා සම්මා දිට්ඨියක් නොපිහිටන කෙනෙකුගේ මානසික මට්ටමේ පිහිටීම තමයි උච්ඡේද දිට්ඨියකට පත් වෙනවා. උච්ඡේදවාදී බවට පත් වෙනවා. ඒ අය නැත යන අන්තය ඇසුරු කරමින් පින්පව්වලදී විශේෂයෙන්ම පින් කරන පැත්ත කෙසේ වෙතත් පව් කරන්නට බය නැතුව යනවා. නොයෙකුත් පාප ධර්මයන් වල නිරත වෙමින් ඒ විභාගයන් පිළිබඳ විශ්වාසයක් නැති නිසා මම විශාල අකුසල ධර්මයන් වලට පත් වෙනවා. කායිකව වාචිකව විතරක් නෙමෙයි මානසිකව පවා මේ අය පිරිහීමකට පත් වෙනවා. ඒ තුළ නියත මිත්‍යා දිට්ඨියට පත් වෙච්ච පුද්ගලයා නියත අපායගාමී කියලා අපිට දහමේ නියත ධර්මයන් දේශනා කරන තැන විග්‍රහ වෙනවා. එතකොට ඔන්න නියත මිත්‍යා දිට්ඨියට පත් වෙච්ච චරිතයක ස්වභාවය. එතකොට කම්මස්සකතා සම්මා දිට්ඨියට පත් වුණා නම් යම් කෙනෙක් කර්මය හා කර්මඵල විශ්වාසය, පින්පව් පිළිබඳව විශ්වාස කරනවා නම්, කර්මය හා විපාක විශ්වාස කරනවා නම් මේ කෙනාගේ මානසික මට්ටම යහපත් පැත්තට හරවන මානසික මට්ටමක්. හැබැයි මේ මානසික මට්ටම සාස්ත්‍රතයි. ඇත යන අන්තය ඇසුරු කරන මානසික මට්ටමක්. හැබැයි නැත යන අන්තය ඇසුරු කරන එහෙම නැතිනම් උච්ඡේදයේ ඇසුරු කරන කෙනාට වඩා සාස්ත්‍රතේ ඇසුරු කරන කෙනා ශ්‍රේෂ්ඨයි. මොකද අර කෙනා කෙලින්ම අපායගාමීව කර්මයන් සිද්ධ කරමින් අපායටම යන්න වෙන මිත්‍යා දෘෂ්ටිය දරනවා. නමුත් කම්මසකතා සම්මා දිට්ඨියේ පිහිටන කෙනා පින්දහම් කරමින් යහපත් වැඩ කරමින් සුගතිගාමී ජීවිතයක් ලබන්නට පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්නවා. කාම භූමියේ තියෙන සතර මහා අපාය නැතිනම් දුගතිය විශේෂයෙන්ම නිර්මාණය කරගන්නවා උච්ඡේදවාදීන්. ඒ වගේම කාම භූමිය, රූප භූමියත්, අරූප භූමියත් කියන මේ තුන් භූමියම සකස් කරගන්නවා සාස්වතයේ මුල් කරගෙන. ඒ නිසා සුගතිය පැත්ත සාස්වතයෙන් නිර්මාණය කරගත්ත දෙයක්, දුගතිය පැත්ත උච්ඡේදයෙන් නිර්මාණය කරගත්ත දෙයක් බවට පත් වෙනවා. නමුත් මේ දෙකේ අනියත ධර්මතාවයක් තියෙනවා. මොකද සුගතියට ගියාට මේ අයට අකුසලයන් සිද්ධ වුණොත් දුගතියට යන්න සිද්ධ වෙනවා සාස්වත දිට්ඨියේ හිටියට. ඒ නිසා මේ පිළිබඳවත් අපි පුංචි දැනුමකට එකතු කරගන්න ඕන නිසායි මම මතක් කළේ. එතකොට අපිට ඔන්න ලෞකික සම්මාදිට්ඨිය පැත්තෙන් ගත්තහම ලෝකේ පවතින ඇත්ත, ලෝකේ පවතින ඇත්ත එහෙම නැත්නම් ලෝකේ සම්මත කරපු ඇත්තක් තියෙනවා. මේ සම්මත කරපු ඇත්ත තමයි ලෞකික සත්‍ය හැටියට එහෙම නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය තුළ හඳුනාගන්න තියෙන්නේ. ඒ තුල තමයි යහපත් වැඩ කරන, අයහපත් වැඩ කරන, පින් පව් තියෙන, සැප දුක තියෙන ආදී මේ විදිහේ ලෝකෙ තුල විද්‍යමාන වෙන ධර්මතා ටික දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සම්මාදිට්ඨිය පත් කරනවා ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෙට අයිති නැති ධර්මතාවයක් විදිහටයි ලෝකෝත්තර ලෝකෙන් ඈතර කරවන දර්ශනයක් පිළිබඳවයි කතා කරන්නේ. මෙතනදී ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැහැදිලි කරනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ දකින්න දැක්මක් තියෙනවා නම් ඒ දැක්මට තමයි මෙතනදී සම්මාදිට්ඨිය නැතිනම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කතා කරන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේකටමයි. ඒ සම්මාදිට්ඨිය ගත්තහම එතනදී සම්මාදිට්ඨිය අපිට පෙළ දහමේ අර්ථකථනය කරනවා සූත්‍රවල. ඒ වගේම අභිධර්මයේ තුල සම්මාදිට්ඨිය පිළිබඳව දෙන නිර්වචනය අපිට පෙන්වන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං,
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක්ඛේ ඥාන. දුක්ඛ සත්‍ය පිළිබඳ වූ, එහෙම නැත්නම් දුක පිළිබඳ වූ නුවණකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දුක්ඛ සමුදය ඥාන. දුක හටගත්තේ මෙන්න මේ නිසා කියලා හටගැනීම සමුදය දකින්නවා නම් නුවණින් මේකට කියනවා දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධය ඥානං දුක නිරෝධ කරන්නේ තණ්හා නිරෝධයෙන් දුක නිරෝධ වෙනවා කියලා මේ දකින්න එක නුවණින් දකින්නකොට මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ආපහු මේ ප්‍රතිපදාව පිළිබඳව නුවණින් දකින්න ප්‍රතිපදාවක් මේ කෙනාගේ හිතේ ඇති වෙනවා නම් මේ නුවණින් දකින්න ප්‍රතිපදාවම දකින්නවා අනේ දකින්න නුවණට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට සම්මා දිට්ඨිය ඇතුලේ නැවත සම්මා දිට්ඨියක් තියෙනවා. මොකද නුවණින් දකින දැක්මක් තියෙන එකට සම්මා දිට්ඨිය කියලා කියනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ දකින දැක්මට ඒ දකින දැක්ම තුළ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවෙත් නැවත සම්මා දිට්ඨියක්. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නිරූපණය වෙනවා. මෙන්න මේ කාරණාව හොඳට අපි පැහැදිලි කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. දර්ශනීය තුලින් අහලා දැනගන්න නුවණක් අපේ ජීවිතයට එකතු වෙනකොට මේ සම්මා දිට්ඨියෙන් දකින දැක්මක් නුවණක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ දකින දැක්ම නුවණ අපේ ජීවිතයේ සාක්ෂියට තියාගෙන අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වනවා. සීල සමාධි ප්‍රඥා කියලා පෙන්නකොට නැවත අපිට වඩන්න වෙන්නේ සීලය සමාධි ප්‍රඥා. හැබැයි මොකෙන්ද? නුවණින් යුක්තව. නුවණින් යුක්තව සීල සමාධි ප්‍රඥා වඩනකොට නැවතත් මේ වඩලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි. හැබැයි දැන් මේ වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන වෙන්නේ සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවටයි. මේ විදිහට මාර්ගය තුල සහ ඒ පිළිබඳ වැටි කරගන්න ප්‍රඥාව තුළ මේ ප්‍රභේද දෙක වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා මේ විදිහට අංග ටික ප්‍රඥා සීල සමාධි කියලා බෙදනවා. හැබැයි ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. දර්ශනය ප්‍රඥා සීල සමාධි. මෙන්න මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුබ්බේ අනනුසුතේස ධම්මිත පෙර නොයසු විරු ධර්මයක් තමයි මේ ලෝකයාට විවර කළේ. එහෙමනම් සම්මා දිට්ඨිය තුළ අන්තර්ගත වෙන කාරණාව අපි තවදුරටත් සූත්‍ර පෙරදහම් තුළ විග්‍රහ කරගත්තාම අපිට මේ සත්‍ය විභංග සූත්‍රයේදී, ඒ වගේම විභංග ප්‍රකරණයේ ගත්තාම සත්‍ය විභංගයක්ම තියෙනවා, ඊළඟට යමක ගත්තාම සත්‍ය යමකේ තියෙනවා, මේ වගේ තැන් හරහා මේ චතුරාර්ය සත්‍ය තුළ මාර්ග සත්‍ය වෙනම අරගෙන විශාල අධ්‍යයනයක් කරන්න පුළුවන්, විශාල කරුණු ගණනාවක් අපිට අධ්‍යයනයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් මම හිතනවා මේ සියල්ලම ගොනු කරලා කතා කළොත් මහ විශාල කාලයක් සහ අපිට තේරුම් ගැනීමේ අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්කම නිසා මම ඔබට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා විශේෂයෙන්ම අද දවසේ සම්මා දිට්ඨිය පැත්ත පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරලා ඊළඟ කරුණු ටික අපි ඊළඟ දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සම්මා දිට්ඨිය පිළිබඳව තවදුරටත් අපි ගැඹුරින් අධ්‍යයනයක් කරනකොට කරුණු අවබෝධ කර ගැනීම පිණිස ජීවිතයට සමීප කරගන්න යනකොට අපිට තව සූත්‍ර දේශනාවක් මුණගැහෙනවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා සම්මා දිට්ඨි සූත්‍ර දේශනාව. මේ සම්මාදිට්ඨි සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු දේශනාවක්. මේ දේශනාවේ සම්මාදිට්ඨිය විවිධ පැතිවලින් පෙන්වනවා. කාරණා 16කින් පැහැදිලි කරනවා. හැබැයි එයින් අපි අර්ථයක් ගන්න හොඳ නැහැ. මේ කතා කරන්නේ සම්මාදිට්ඨි 16ක් පිළිබඳව කියලා. නැයි මේ එකම සම්මාදිට්ඨිය පිළිබඳවයි කතා කරන්නේ. හැබැයි මේ සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් පැතිකඩයන් 16ක් පිළිබඳව, නැත්නම් පැති 16ක් පිළිබඳව තමයි මේ දේශනාව පුරාවට
පැහැදිලි කරන්න. මම මේ කාරණා 16 ඔබට මතක් කරන්නම්. සමහර විට ඔබ මේක අහලා තියෙන්න පුළුවන්, පොතපතෙන් කියවලා තියෙන්න පුළුවන්. නමුත් මම මේ ටික අපහු අපි කාගේ ප්‍රයෝජනෙ පිණිස මතක් කරන්න. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මූලිකව කතා කරනවා, ඒ කාරණා 16 පළවෙනියටම කතා කරනවා කම්මපත වාරයේ කියලා. එහෙම නැතිනම් කර්මයේ පිළිබඳව පෙන්වන කාරණාව. එතනදී යම් කෙනෙක් කුසලයේ ධනීද, කුසල සමුදයේ ධනීද, අකුසලයේ ධනීද, අකුසල සමුදයේ ධනීද කියලා මේ සම්මාදිට්ඨියයි කියලා පෙන්වනවා. ඊළඟට දෙවෙනි කාරණේ හැටියට පෙන්වන්නේ ආහාරය පිළිබඳව. ආහාර පරියායයෙන් ආහාරයේ ධනීද, ආහාර සමුදයේ ධනීද, ආහාරයේ නිරෝධයේ ධනීද, ආහාර නිරෝධ කරන ප්‍රතිපදාව ධනීද කියලා මෙන්න මේ කාරණාව පෙන්වනවා. ඊළඟට සච්ච කොටසදී දුක ධනීද, දුක්ඛ සමුදය ධනීද, දුක නිරෝධයේ ධනීද, දුක නිරෝධය කරන මාර්ගය ධනීද කියලා පෙන්වනවා. මේ විදිහට ජාති මරණය පිළිබඳවත් පෙන්වනවා, ජරාවත් පෙන්වනවා, ජරා මරණත් ගැන පෙන්වනවා, ජාති ගැන පෙන්වනවා, ඒ වගේම භවයේ පිළිබඳව පෙන්වනවා, උපාදානයේ පිළිබඳව පෙන්වනවා, තණ්හාව පිළිබඳව, වේදනාව පිළිබඳව, ස්පර්ශය පිළිබඳව, සලායතන පිළිබඳව, නාම රූප පිළිබඳව, විඥානයේ සංකාර, අවිද්‍යා, ඒ වගේම ආශ්‍රව පිළිබඳව. මේ විදිහට කාරණා 16ක් කතා කරනවා. ඉදි ආශ්‍රව දන්නවද, ආශ්‍රව සමුදය දන්නවද, ආශ්‍රවයේ නිරෝධය දන්නවද, ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවද, මේ විදිහට පෙන්වන ක්‍රමයක් තමයි මේ කරුණු 16 පුරාවටම ඉදිරිපත් කරලා තියෙන්නේ. එතනදී මම ඔබට මේ කාරණා 16ම පොදු කරලා කුලගියක්, එහෙම නැතිනම් පොදු කාරණාවකට මේක ඉදිරිපත් කරන්න. මෙතනදී මේ පොදු කාරණාව වෙන්නේ අපි මේ කාරණා 16ම එක වචනයකට ගොනු කළොත් මේ සියල්ලම ධර්මතානේ. ධර්මයේ ධනීද, ධර්ම සමුදයේ ධනීද, ධර්මයාගේ නිරෝධයේ ධනීද, ධර්මයේ නිරෝධ කරන ප්‍රතිපදාව ධනීද කියලා ගත්තොත් මේ එකම න්‍යායක් කතා කරලා තියෙනවා. ඒ න්‍යායයට දාලා බැලුවොත් ධර්මයේ දන්නවද, ධර්මයේ සමුදයේ දන්නවද, ධර්මයේ නිරෝධයේ දන්නවද, ධර්මයේ නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවද කියලා මේ න්‍යායයට ගත්තොත් අපි ගමු එකක්. නාම රූප පිළිබඳව ධර්මයේ ධනීද කියනකොට නාම රූප ධනීද, ධර්මයේ සමුදයේ ධනීද කියපුවම නාම රූපයාගේ සමුදයේ ධනීද, ධර්මයාගේ නිරෝධයේ ධනීද කියපුවම නාම රූපයාගේ නිරෝධයේ ධනීද, ධර්මයා නිරෝධ කරන ප්‍රතිපදාව ධනීද කියලා කිව්වහම නාම රූප නිරෝධ කරන ප්‍රතිපදාව ධනීද කියලා මෙන්න මේ න්‍යාය තමයි මේ 16 කාරණා 16 පුරාවටම කතා කරන්නේ. අදනිදී අපි දුක්ඛය පිළිබඳව ගත්තා. දුක්ඛය ධනීද, දුක්ඛ සමුදය ධනීද, දුක්ඛ නිරෝධය ධනීද, දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාව ධනීද කියලා මේ න්‍යායමයි කතා කරලා තියෙන්නේ. එතකොට එකම න්‍යායක්. එහෙම නැත්නම් එකම කාරණයකට තමයි මේ ධර්මතා ටික බහාලලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසයි සම්මාදිට්ඨි 16ක් නොවි එකම සම්මාදිට්ඨියක් වෙන්නේ මේ ධර්මතා 16 පිළිබඳවම කොහෙලා බලපුවාම. එනිසා සම්මාදිට්ඨි 16ක් පෙන්නලා නැහැ. පෙන්නලා තියෙන එකම එක සම්මාදිට්ඨිය. හැබැයි සම්මාදිට්ඨිය තුළ මෙන්න මේ වගේ කාරණා 16කින් පැතිරෙන්න පුළුවන්, බෙදලා යන්න පුළුවන් ආකාර ධර්මතා ටික පිළිබඳවයි මේ 16 ආකාරයකින් කතා කරන්නේ. එහෙමනම් ඔන්න දැන් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා ගත්තාම දුක්ඛ පිළිබඳව, දුක්ඛ සමුදය පිළිබඳව, දුක්ඛේ නිරෝධය පිළිබඳව, දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් කියලා මෙන්න මේ ආකාර හතරක්, ධර්ම න්‍යායන් හතරක් එකට දකින කාරණාව තමයි සම්මාදිට්ඨිය කියලා මතක් කරන්නේ. එහෙමනම් ඒ න්‍යායම තමයි මේ කතා කරන කාරණා 16ම අන්තර්ගතයේ විදිහට අපිට ගත්තොත් එකම අර්ථයක්, එකම අන්තර්ගතයක් තමයි මේ 16 පොලේම එහෙම නැත්නම් කාරණා 16ම දකින්න පුළුවන්කම තියෙන.
ඉතින් ඒ නිසා මම ඒක මතක් කළේ නැතිනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සම්මාදිට්ඨි 16ක් ගැනද එහෙම නැතිනම් සම්මාදිට්ඨියේ ආකාර 16ක් ගැනද එහෙම නැතිනම් සම්මාදිට්ඨියේ මේ කාරණාවලින් 16 ආකාරයක සම්මාදිට්ඨියක් උපදිනවද කියලා නොයෙකුත් අදහස් එන්න පුළුවන් නිසා ඒ වැරදි අර්ථයකට නොයන්නත් මේ තුළ අන්තර්ගත වෙන හැබෑම අර්ථය පෙන්වන්නත් තමයි මා ඒ ටික මතක් කළේ දැන් අපි සම්මාදිට්ඨියට අපේ ජීවිතය තුළින් අපි කටයුතු කරන්නේ කොහොමද කියන එකත් ඒ වගේම මේ සම්මාදිට්ඨිය පිරෙන්නේ කොහොමද කියන එකත් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි කරුණ විමසා ගත යුතුයි සම්මාදිට්ඨිය කියලා ගත්තහම එතකොට ඔන්න අපිට උත්තරයක් හම්බ වුණා ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා සම්මාදිට්ඨියේ අවස්ථා දෙකක් තියෙනවා මේ ලෞකික සම්මාදිට්ඨිය කියන තැන අපි අපේ ජීවිතයෙන් දකින්න අපි අමුතුවෙන් පුරුදු වෙන්නට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා අපි ස්වභාවයෙන් බෞද්ධ පරිසරයක බෞද්ධ කියන හැඟීමෙන් කටයුතු කරන පිරිසක් නිසා අපි નિરાයාසයෙන්ම කර්මය හා කර්මඵල විශ්වාසය පිළිබඳව හැඟීමක් තියෙන පිරිසක් අපේ ජීවිතවල අපි පව් වැඩ කරන්නට එහෙම නැතිනම් අකුසලයන් කරන්නට බොහෝසේ බය වෙන බවක් සහ ඒ අකුසලයන්ට ලැජ්ජා වෙන බවක් කියන තැනකින් අපේ ජීවිතේ රැඳිලා තියෙනවා. කිරියොතක් දෙක එහෙම නැතිනම් ලැජ්ජා බය කියන දෙක අපේ ජීවිතේ ඇතුළත් වෙලා තියෙනවා මේ පවට ඇති ලැජ්ජාව සහ පවට ඇති බය කියන තැනකින්. ඒ ඇති වෙන්නේම මේ කර්මය හා කර්මඵල විශ්වාසය නිසායි. ඒ වගේම බෞද්ධයන් හැටියට අපි නොයෙකුත් පින්දහම් කරනවා අපේ ජීවිතය තුළ විවිධ විදිහේ පින්කම් සිද්ධ කරමින් අපේ ජීවිතයට පුණ්‍ය ශක්තිය එකතු කරගන්නත් උත්සාහවත් වෙනවා. මේක සිද්ධ කරන්නේ කර්මය හා කර්මඵල විශ්වාසය තියෙන නිසාමයි. එහෙම නොතිබුණා නම් අපි යහපත් වැඩ කරනවා කියන තැනකින් වෙන් කරලා අයහපතෙන් වැළකීලා යහපතේ යෙදෙනවා කියන කාරණාවකට අපේ ජීවිතේ යොමු කරවන්නේ නැහැ. හිතු මතේ අවස්ථාවට අනුකූල හිතු මතේ හැමදේම කරන්න පෙළඹෙන්නේ. හැබැයි අපි අවස්ථාව ලැබිලා තිබුණත් හිතු මතේ කරන්න අවස්ථාව තිබුණත් අපි එහෙම වැරදි දේවල් නොකර ඉන්නේ අපි මේ කර්මය හා කර්මඵල විශ්වාසය අදහන නුවණක් අපේ ජීවිතයේ තියෙන නිසායි. මේක අපිට උප්පත්තියෙන් උරුම වෙලා තියෙනත් පුළුවන් ඉපදිලා අපේ ජීවිතයේ බෞද්ධ පරිසරයක ගොඩනැගිච්ච නිසා ඒ තුළ අපි යොමු වීම නිසා අපිට ලැබුණා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අද අපේ වර්තමාන ජීවිතයේ ගත්තාම අපි හැමදෙනෙකුගේම බහුතරයක් බෞද්ධ මට්ටමින් අපි ගත්තාම මේ කම්මසගතා සම්මාදිට්ඨිය තුළ අපි හැම කෙනෙක්ම පිළිපිටලා හිටිනවා. මෙතනදී ඒ පිළිබඳව නැවත නැවත දීර්ඝව කතා කරන්නට අවශ්‍ය නොවුණට මේ සම්මාදිට්ඨිය තුළ දකින්න ඕන කාරණාවක් මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ කාරණාව තමයි සම්මාදිට්ඨියේ යුක්ත වෙනවා නම් අපි ඒකේ දැක්ම නිවැරදි දැක්මක් බවට පත් කර ගන්නට ඕන. මේක තවදුරටත් අපි කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්නවා කියන තැනකින්. සම්මාදිට්ඨිය ගැන කිව්වහම මතක් කරනවා ඇත්ත ඇති හැටියට දැකීම කියලා. ඇත්තටම තියෙන මොකද්ද කියලා දකින්න. එතකොට සම්මත ලෝකයේ තුල සම්මත කරපු ඇත්ත මොකද්ද කියලා දකින්නක තමයි එහෙනම් ලෝකෙට අයිති ඇත්ත කියලා දකින්නේ. ලෝකෙ තුල දකින්නේ. සම්මතේ අපි හදාගත්ත ලෝකයේ තුල අන්තර්ගත වෙච්ච ඇත්ත දකින්නක. ඒ වගේම තමයි ලෝකෙන් එතර වෙන්න නම් ලෝකයේ තුල තියෙන ඇත්ත දකින්න කෙනෙකුට පමණමයි ඒ ලෝකයෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකයේ තුල අන්තර්ගත වෙච්ච එහෙම නැත්නම් ලෝකයේ තුල තියෙන ඇත්තවත් දකින්නේ නැති කෙනෙක් නම් ලෝකයේ තුල තියෙන ඇත්තවත් දකින්නේ නැති කෙනෙකුට ලෝකයෙන් එතර වීමක් කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝකයේ ඉන්න තැන දකින්නේ නැත්නම් එතනින් අයින් වෙන්න ඕන කියලා දකින්න කෙනෙක් පහළ වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා අපි අද ඉන්න තැන අපි හොඳටම අඳුනා ගන්න ඕනේ අපේ තියෙන ස්වභාවය කොහොමද කියලා. අපි හැම කෙනෙකුටම අද සතර ගමනේදී එකතු වෙච්ච
ආශ්‍රව අනුසයන්ගෙන් යුක්ත වුණ අපේ මානසික මට්ටම කිනා කිනාගේ හැටියට හදාගත්ත ලෝක තුල ඒ ලෝකෙ ඇත්ත කරගෙන ඒ ලෝකෙ තුල ජීවත් වෙන ඒක ඇත්ත වෙලා ඒ ඇත්ත තුල අපි හොඳ දේවල් නරක දේවල් කරමින් එහෙම නැතිනම් හරි සහ වැරදි කරමින් එහෙම නැතිනම් පින් පව් කරමින් අපේ ජීවිතේ ගෙවාගෙන යනවා ඒ තුල ජීවත් වෙනකොට නිවැරදි පැත්තට යොමු කිරීමක් තමයි මෙන්න මේ කම්මසගතා සම්මාදිට්ඨිය හරහා ඉදිරිපත් කළ තියෙන්නේ. එහෙම ජීවත් වෙන අපේ ජීවිතය මේ යථාර්ථය තේරුම් ගන්න නම් යථාර්ථය කියලා කියන්නේ ඇත්තටම පවතින ඇත්ත. ලෝකයේ තුල පවතින හැබෑවටම පවතින ඇත්ත. අපි විසින් පනවගත් ඇත්ත නෙමෙයි. අපි විසින් දාගත් ඇත්ත නෙමෙයි. ලෝකයේ තුල පවතින යථාර්ථ වූ ඇත්ත දකින්න නම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය දර්ශනයත් එක්කම දකින්නට ඕනේ. චතුරාර්ය සත්‍ය දර්ශනයකින් තමයි ලෝකෙ පවතින යථාර්ථයත් ලෝකයට විවර කරලා පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් සාරාංශකේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට විවර කරලා දෙන්නේ මෙන්න මේ ලෝකෙට පේන්නේ නැති නමුත් හැබෑවටම ලෝකෙ පවතින යථාර්ථයයි. ඒකයි මතක් කරන්නේ පුබ්බේ අනනුස්සතේ සදම් පෙර නොයසු විරු දෙයක් මේ කියලා දෙන්නේ. කලින් දැකපු අහපු දෙයක් නෙමෙයි මේ කියන්නේ. කලින් අහන්න දකින්න නොලැබි සිද්ධියක් මේ ඉදිරිපත් කරන්නේ කියලයි මේ චතුරාර්ය සත්‍ය දර්ශනය ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කොයි වගේ එකක් විය යුතුද කියලා අපේ ජීවිතයට අරගෙන බලුවහම ලෝකෙ පවතින හැබෑම යථාර්ථය ඉදිරිපත් කරලා තියෙනවා මේ සම්මා දිට්ඨිය තුළ. අපි බලමු ලෝකෙ හැබෑවටම පවතින යථාර්ථය මොකක්ද කියලා. ලෝක හැබෑවටම පවතින යථාර්ථය තමයි පරමාර්ථ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන දේශනා කළේ. සංකත ලෝකයේ තුල පවතින පරමාර්ථය. පරමාර්ථය කියලා කියන්නේ එයින් එහා ආය තවත් අර්ථයක් පෙන්වන්න බෑ. සංකත ධාතුව තුල සංකත ලෝකයේ තුල තියෙන පරමාර්ථ ධර්මය තමයි චිත්ත චෛතසික රූප කියලා කියන්නේ. තවත් පරමාර්ථ ධර්මයක් තියෙනවා නිවන කියලා. හැබැයි මේක සංකත ධර්මයක් නෙමෙයි මේක අසංකත ධර්මයක්. අසංකත ලෝකෙට එහෙම නැත්නම් අසංකත ධාතුවේ තමයි නිවන කියලා පනවලා තියෙන්නේ. එහෙනම් සංකත ධාතුව එහෙම නැත්නම් සංස්කාර ලෝකයේ තුල ගත්තහම චිත්තචෛතසික රූප කියලා ධර්මතා තුනක් තමයි පරමාර්ථ වශයෙන් ඉතුරු වෙන්නේ. එහෙනම් අපි ජීවත් වෙන මුළු ජීවිතේම ගත්තාම ලෝකයක් හදාගෙන ඒ තියෙන ලෝකයේ තුල ජීවත් වෙන සමස්ත ජීවිතේම ගත්තාම අවසානයේ අපිට උත්තර තුනයි හම්බ වෙන්නේ. ගැඹුරින් හොයාගෙන විමසගෙන ගියාම අවසානයේ අපිට උත්තර තුනක් හම්බ වෙන්න ඕනේ. මේ උත්තර තුනෙන් එකකට අනිවාර්යෙන් අපේ ජීවිතේ ඕනෑම සිද්ධියක් බහලාන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ එක්ක චිත්තයක් එක්ක චෛතසිකයක් එහෙම නැතිනම් රූපය. එහෙම නැතිනම් චිත්ත චෛතසික රූප කියන මේ තුන් දෙනාගේ එකතුවක්. මේවා වෙන වෙනම වෙන්නත් පුළුවන්. මේවා එකට එකතු වෙලා තුන් දෙනාගේ මිශ්‍රණයක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් කෙසේ වෙතත් ලෝකයේ තුල අන්තර්ගත වෙන හැබෑවටම පවතින යථාර්ථය තමයි පරමාර්ථ ධර්ම හැටියට පෙන්වලා දෙන්නේ. මෙන්න මේ පරමාර්ථ ධර්මයන් දකින්නට නම් ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳ වූ ස්වභාවය හඳුනා ගන්නට නම් සම්මා දිට්ඨියට පත්වීම සිද්ධ විය යුතුයි. හැබැයි මේ පරමාර්ථ ධර්මයන් දකින්න ලෞකික මට්ටමේ හිත දියුණු කරපු අයටත් යම් මට්ටමක පුළුවන්කමක් තියෙයි. නමුත් චතුරාර්ය සත්‍ය දර්ශනය තුල පමණමයි මේ දකින දැක්ම තුල පමණමයි මේ නැවත භවයක් බවට ඉතුරු නොවෙන්නේ. කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ කියන තුන් භවයෙන්ම මුදවන්නේ මේ චතුරාර්ය සත්‍ය දර්ශනයේ ඒ නුවණින්. චතුරාර්ය සත්‍ය දර්ශනයේ පිළිබඳ වූ නුවණට තමයි
සම්මාදිට්ඨිය කියලා කතා කරන්නේ. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිසයි. ඒකයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා මේක නම් කරන්නේ. නුවණක් නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ හැබෑවටම ප්‍රඥාවක්. එහෙම නැත්නම් හැබෑවටම නුවණක්. එහෙමනම් මේ නුවණින් දකින දැක්මක් තමයි මේ සම්මාදිට්ඨියෙන් කතා කරලා තියෙන්නේ. එතකොට අපි මේක තවදුරටත් අපිට තේරෙන විදිහට සරල කරගත්තොත් අපේ ජීවිතයට සමීප කරගත්තොත් අපි අද අපේ ජීවිතය කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මම මේ සම්මාදිට්ඨි සූත්‍ර දේශනාවේ කතා කරන එක ක්‍රමවේදයක් අරගෙන අපි විමසලා බලමු. එතනදී මම කැමති සලායතන පිළිබඳ වූ කාරණාවට යොමු වෙන්න. මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා, දේශනා කරනවා, සලායතන සම්මුදේ සලායතන දනීද, සලායතන සම්මුදේ දනීද, සලායතනියාගේ නිරෝධේ දනීද, සලායතන නිරෝධ කරන ප්‍රතිපදාව දනීද කියලා. එතකොට යම් කෙනෙක් සලායතන දනීද කියලා කිව්වහම මේ ආයතන ටික දැන ගැනීම අනිවාර්යයෙන්ම නුවණකින් දැනගත යුතුමයි. සලායතන කියලා කියන්නේ මොනවද කියලා අහුවොත් අපි ඕනම කෙනෙක් අද කියයි. අපි හැම කෙනෙක්ම සලායතන දන්නවා. සලායතන කියලා කියන්නේ මොනවද කියලා අහුවහම ඇහැ, කන, නහය, දිව, ශරීරය, මනස, එහෙම නැතිනම් චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන කියලා පාලියනොත් අපි මේ වචන ටික දන්නවා, සිංහලනොත් අපි මේ වචන ටික දන්න. දැන් ඇහැ, කන, නහය, දිව, ශරීරය, මනස කියන මේ හයටයි සලායතන කියන්නේ කියලා උත්තරයක් දුන්නාම සලායතනේ දන්නවා කියන නුවණ තියනවාද කියලා බලන්නට ඕනේ. ඔව් අපි දන්නවා කියලා අපිට සමහරවිට උත්තරයක් හම්බ වෙයි. අපි මේක ටිකක් විමසන්න ඕනේ. මේක ඇත්තරම අපේ නුවණකට ගන්න පුළුවන් මට්ටමට මේක තොරතුරු විමසන්න ඕනේ. අපි අහුවොත් සලායතන කියලා කිව්වහම නැවතත් ඇහැ, කන, නහය, දිව, ශරීරය සහ මනස කියලා ගත්තාම මෙන් ඇහැ කෝ කියලා අහුවොත් සංඥා ලැබිලා දික් කරන මේ තියෙන්නේ ඇහැ කියලා මස් ඇහැ පෙන්නනවා. කන කෝ කියලා අහුවොත් අපි කන පෙන්නයි. නහය මේ තියෙන කියලා පෙන්නයි. දිව මේ තියෙන කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. කය මේ සම්පූර්ණයෙන්ම මේ තියෙන්නේ කය කියලා පෙන්නයි. එතකොට මේ අපි දන්නේ එකක් නේ. මේ අපි කවුරුත් දන්නවනේ. දැන් මේ ඇහැ ඇහැ කියන්න, කන කන කියන්න, නහයට නහය කියන්න, දිවට දිව කියන්න, මේ කයට කය කියලා පෙන්වන්න පොඩි ළමයෙක් උනත් දනි. අවුරුදු 3-4ක දරුවෙකුගෙන් අහන්න මේ දරුවත් පෙන්නයි. එහෙම නැතිනම් අන්නේ ආගමික කෙනෙක්ගෙන් අහන්න, අන්නේ දර්ශනයක් දරන කෙනෙක්ගෙන් අහන්න, ඒ අයත් පෙන්නයි. එහෙනම් මේ කවුරුත් ඇහැ ගැන දන්නවනේ. කන, නහය, දිව, ශරීරය ගැන දන්නවනේ. එහෙනම් අපිත් දන්නවනේ. හැබැයි අපි බලන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මේ අපි දන්න එක ගැනමද කියලා. අද අපිට ඇහැ දකින්න පුළුවන්. තව කෙනෙකුගේ ඇහැක් හෝ තමන්ගේ ඇහැ හෝ කණ්ණාඩි ඉදිරි පිටට ගිහිල්ලා මේ තියෙන්නේ ඇහැ කියලා දකින්න පුළුවන්කම තියෙනවා. කන තමන්ගේ කන කණ්ණාඩියක් ඉදිරියට ගිහිල්ලා හෝ තව කෙනෙකුගේ කනක් හෝ දකින්න පුළුවන්කම තියෙනවා. නහය දිව ශරීරයත් එහෙමමයි. දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇහැ කොයි වගේද කියලා දේශනාව අනුසාරයෙන් අපි විමසලා බලුවාම ඇහැගෙන පෙන්නනවා ඇහැ අනිදස්සනයි කියලා. ඇහැ අනිදස්සනයි හැබැයි සප්පටිගයි කියලා පෙන්නනවා. ඇහැ කියලා කියන්නේ කවදාක්වත් දකින්න පුළුවන්කම් නෙමෙයි, අනිදස්සනයි. නිදර්ශනයක්වත් දෙන්න බෑ. හැබැයි උනාට සප්පටිගයි. සප්පටිගයි කියලා කියන්නේ ස්පර්ශ නම් වෙනවා. චක්කු සම්පස්සේ ඇති කරවන්න පුළුවන්. ස්පර්ශය හදනවා. හැබැයි ඇහැ කවමදාකවත්
දකින්න පුළුවන් දර්ශනය වෙන එක නෙමේ ඒ නිසායි අනිදර්ශනයි කියලා කියන්නේ. අන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ඇහි ස්වභාවය කන අනිදස්සනයි කියනවා. හැබැයි සප්පටිගයි කියනවා. නහය අනිදස්සනයි සප්පටිගයි. දිව අනිදස්සනයි සප්පටිගයි. හය අනිදස්සනයි සප්පටිගයි කියලා කියනවා. එතකොට ඇහ කන නහය දිව ශරීරය කියන මේ පහෙන් එකක්වත් සනිදස්සන නැහැ. අනිදස්සනයි. අනිදස්සනයි කියලා කියන්නේ දකින්නත් බෑ, නිදර්ශනයක්වත් දෙන්න බෑ. හැබැයි වුණාට අපි ඇහ මේ වගේ, කන මේ වගේ, නහය මේ විදිහේ නහයක්, දිව මේ වගේ, කය මේ වගේ කියලා අපේ ජීවිතේ අපි හදාගන්නත් තොරතුරු ටිකක් තියෙනවා. අන්නේ සම්මත කරගත්ත තොරතුරු ටික තමයි ඒ. හැබැයි ඇහි පරමාර්ථයෙන් ගත්තාම, එහෙම නැත්නම් අර්ථයෙන් ගත්තාම, යථාර්ථ පැත්තෙන් ඇහ ගත්තාම, ඇහ කියලා කියන්නේ ධර්මතාවය දකින්න පුළුවන්කක් නෙමෙයි, කන කියන්නේ දකින්න පුළුවන්කක් නෙමෙයි, අනිදස්සනයි. හැබැයි නුවණකින් හඳුනා ගැනීමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නුවණකට හඳුනා ගන්න පුළුවන්, හැබැයි කවදාක්වත් දකින්න පුළුවන්කක් නෙමෙයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, විතරකයක් එන්න පුළුවන්, එහෙනම් මේ දකින්න ඇහ ඇහ නෙමෙයිද, මේ දකින්න කන කන නෙමෙයිද, මේ දකින්න නහය, මේ දිව, මේ කය, එතකොට කය නෙමෙයිද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන එක සාධාරණයි. මොකද අපේ ජීවිතයේ අපිට මේ ඇහ කන නහය දිව ශරීරය අපිට ඇත්තම වෙලා මේ තියෙන දේවල්ම වෙලා. මම ඔබට මේක පොංචි පරීක්ෂණයක් කරන්න කාරණයක් මතක් කරන්න මේ වෙලාවේදී. අපි හිතමුකෝ දිවට දැනගන්න පුළුවන්කම තියෙන මොනවද? දිවට දැනගන්න පුළුවන්කම තියෙන රසය. රස දැනෙන්නේ දිවට විතරමයි. වෙන වෙන ඉන්ද්‍රියන් එකකටවත් රස දැනෙන්නේ නැහැ. රසය කියන එක ගෝචර වෙන්නේ දිවට පමණයි. දිවේ ස්පර්ශ වුණොත් යමක් රසය කියන එක දැනගන්න පුළුවන්. ඒකට ජීව විඥානය කියලා කියන රස දැනගන්නේ ජීව විඥානය. රසයක් කියන එක හඳුනා ගැනීමක් වෙනවා. හැබැයි මේ දිවට ඔබ ඇල්පෙනිති තුනකින් අනින්න බලන්න. දිවට ඇල්පෙනිති තුනකින් තුඩකින් ඇන්නහම අපි දිවයි කියලා මේ පේන, එහෙම නැත්නම් සම්මත කරන මේ රූප ස්වභාවයට ඔබ පොතනකට ඇන්නත් ඔබට රසක් නම් දැනෙන්නේ නැහැ. ඔබට දැනෙන්නේ ස්පර්ශය වූ වේදනාවක් නම්. ඒ කියන්නේ එහෙමනම් මේ වෙලාවේදී එතන දිව විදිහට නෙමෙයි නියෝජනය කරලා තියෙන්නේ, මේ වෙලාවට කය විදිහටයි නියෝජනය කරලා තියෙන්නේ. ඒක කොහොම දිව? අපි දිවයි කියලා සම්මත කරපු එක කොහොමද? දැන් දිවේ කෘත්‍ය කරලා නැහැ. රසක් දැනිලා නැහැ. හැබැයි ඒ ඇනපු එක නිසා තුවාල වෙලා ලේ ආවොත් ඒ රස ලේ රස දැනේ. හැබැයි ලේ රස දැනෙන්නේ ඉස්සර වෙලා අර ඇනපුවාම දැනෙන වේදනාව දැන්නේ. එතකොට රසයක් හඳුනා ගන්නවා කියන තැනක් නෙමෙයි තියෙන්නේ, පොට්ටබ්බ වේදනාවක් තමයි හඳුනා ගන්න තියෙන්නේ. අපි හිතන්නේ නහය, නහය කියලා අපි පෙන්වන මේ නහයට වගේ යම් දෙයකින්, එහෙම නැත්නම් ඇල්පෙනිත් එකකින් ඇන්නොත් අපිට ගඳක් දැනෙයිද කියලා බලන්න. ගඳක් නෙමෙයි අපිට වේදනාවක් දැනෙන්නේ. පටි කියන්නේ ස්පර්ශයෙන් නිසා වේදනාවක් දැනෙන්නේ, කාය සම්පස්යෙන් නිසා වේදනාවක්. ඒ වෙලාවෙ එතන නියෝජනය කරන්නේ නාසයේ විදිහට නෙමෙයි, කය විදිහට. එහෙමනම් මේ කයම තමයි අපි එක එක කොටස් ටිකක්, මේක ඇහැ, මේක කන, මේක නහය, මේක දිව, මේක කය කියලා මේ කයේම තියෙන කොටස් ටිකක් වෙන් කරලා දැකපු දැක්මක් තමයි අපේ ජීවිතේ තිබිලා තියෙන්නේ. දැන් අපි ආයතන දන්නවාද කියලා අහපුවම අපි දන්න මේ ටික මේකට එකතු කරලා උත්තරේ ලැබුවොත් උත්තරේ නිවැරදි නැහැ. උත්තරේ දෝෂ සහිතයි. පේනවා කියන කෘත්‍ය සිද්ධ කරන්න ප්‍රසාද මට්ටමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රසාද මට්ටම තියෙන තැනට අපි ඇඟිල්ල දික් කරොත් මේක තමයි ඇහැ කියලා. සත්‍ය අහන්න පුළුවන් විදිහට ප්‍රසාද මට්ටමක් තියෙන්න පුළුවන්.
ඒ ප්‍රසාද මට්ටම පිහිටන තැනට අපි මේක කන කියලා ගිහිල්ලා දික් කරලා පෙන්නුවා. අන්න යථාර්ථමේ පැත්තෙන් තියෙන සිද්ධියට උඩින් අපි සම්මතයක් දාගෙන ඇත්ත වහලා සම්මතය ඇත්ත කරගෙන අපි කටයුතු කරනවා. ඒකයි පෙර නොයසු විරෝධයක් කියලා මේ කියන්නේ. මොකද අපි අහලා තියෙන අපි පුංචි කාලේ නම් ඉගෙන ගන්න, අපි දැනගන්න, අපි හඳුනගන්න අපිට උගන්වපු දේවල් වලින් අපි ඇහැ කියලා පුංචි කාලේ නම් හඳුනගatti කොයි ටිකටද? මේ සුදු පාටට කළු පාටට තියෙන ගෝලාකාර වෙච්ච මේ ව්‍යුහයක් තමයි අපි හඳුනගන්නේ. අපි විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට මේක හරස්කඩ කපලා පැතිකඩ කපලා මේක ඇතුලේ තියෙන මෙහෙම මෙහෙම ටිකක් කියලා මේකේ කොටස් ටික පවා නම් කරන්න පුළුවන් මට්ටමක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒකක්වත් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඔය එකම කොටසකටවත් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ චක්කායතනය කියලා කියන්නේ. ඔය එකම කොටසක්වත් නෙමෙයි චක්කායතනය කියන්නේ. ආයතන කෘත්‍ය කරන, එහෙම නැතිනම් පෙනීම කියන සිද්ධිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලියටයි චක්කු කියලා කියන්නේ. චක්කායතනය කියලා කියනවා. මේ විදිහට අනිත් ආයතන සියල්ලත් ඒ විදිහටම දැනගති යුතුමයි. අපිට පෙනුනනම් පෙනිලා තියෙන්නේ දහමේ පෙන්නන එකම දෙයයි. අපිට සනිදස්සන වූ රූපයක් විදිහට පෙන්වන්නේ වර්ණ රූපේ විතරයි. ඒ වර්ණ රූපෙම කොටසක් අපි ඇහැ කියලා නම් කරනවා. ඒ වර්ණ රූපෙම කොටසක් අපි කන, නහය, දිව, කය කියලා නම් කරලා තියෙන්නේ මේ ඇහැට පෙනුන රූපය විතරයි. ඇහැට පේන්නේ වර්ණ රූපයක්. නමුත් වර්ණ රූපේ වර්ණ රූපයක් කියලා හඳුනන්න බෑ. අපි ඒ පේන රූප සතහනේ හැඩ සතහන් අනුව, රාශි වෙච්ච හැඩය අනුව අපි විසින් සම්මත කරගත්ත එක එක නන්දාගත්තු දේවල් ඇත් කරගෙන ජීවත් වෙනවා. ඔන්න සලායතනේ හඳුනා ගන්නව නම් හැබෑම සලායතනය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක හඳුනා ගැනීම කළ යුතුයි. අපි දන්න තැනකින් උත්තර සපයන්න බෑ. අපි දන්න තැනකින් මේකට ඇහැ කියන්නේ මෙහෙම එකක්, ඇහි හරස්කඩ මෙහෙමයි, ඇහැ ඇතුලේ මෙන්න මේ 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 අංග ටික තියෙනවා, මේ මේ කැලි ටික තියෙනවා කියලා ඒ ටික නම් කළත් අපි හැබෑවටම බුදුදහමේ පෙන්වන ඇහැ හඳුනා ගැනීමක් කරලා චක්ක ආයතනය හඳුනා ගැනීමක් කරලා නැහැ. චක්ක ආයතනයේ උපදවන්නේ නැත්නම් චක්කු ප්‍රසාදයේ පිහිටපු තැනේ තියෙන ව්‍යුහය අපි අඳුනගෙන තියෙයි විද්‍යානුකූලව. හැබැයි ධර්මානුකූලව නෙමෙයි. මොකද ධර්මානුකූලව පෙන්වන ඇහැ කවදාක්වත් දකින්න පුළුවන් සනිදස්සන වෙන එකක් නෙමෙයි. ඒක නුවණින් තේරුම් ගැනීමක් කළ යුතුයි. ඒ ඇහි එහෙම නැත්නම් පේනවා කියන ක්‍රියාවලිය පිළිබඳව. ඊළඟට මම මේක ගැන දීර්ඝ කතා කරන්නට අවශ්‍ය නැහැ. ඔබට ඕන තරම් ලොකු ස්වාමීන් වහන්සේලාගේ දේශනා තුළ මේ පිළිබඳව දීර්ඝව කතා කරපු සූත්‍ර දේශනා සහ ධර්ම දේශනා තියෙනවා. ඉතින් ඒ නිසා ආයතනීය පිළිබඳව කොයි වගේද දැනගන්න ඕනි කියන එක පිළිබඳව දීර්ඝව මේ පිළිබඳව අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙතත් අපි ඊළඟට බලමු මේ චක්ක ආයතනය එහෙම නැත්නම් ඇහැ ඇති වෙන්න තියෙන හේතුව. ඇහැ උපදින්න තියෙන හේතුව. ඇහැ උපදින්නේ මොකක් නිසාද? අපිට මේ ඇහැ ඇති වෙන්න හේතුව පිළිබඳව පටිසම්භිදා මග්ගේ හැමත් එහෙම නැතිනම් ඔය අභිධර්ම පිටකේත් මේ ඇහැ ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව පිළිබඳව මතක් කරනවා, පෙන්නනවා. අවිද්‍යාවෙන්, කර්මයෙන්, සංහාරයෙන් සහ ආහාර වලින් කියලා පෙන්නනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි ඇහැ හටගෙන තියෙන්නේ. එතකොට මෙතන ඇහැ හටගන්න හේතු වෙච්ච කාරණා තුනක්ම රූපයට සම්බන්ධ නැති කාරණා ටිකක් නේ. අවිද්‍යාව රූපයට සම්බන්ධ නැහැ. රූපය තුල අවිද්‍යාව නැහැ. ඒ කියන්නේ රූපය තුල කෙලෙස් නැහැ. තණ්හාව නැහැ රූපය තුල. ඒ වගේම රූපය තුල කර්මය සකස් වෙන්නේ නැහැ. අචේතනිකයි රූපේ කියන්නේ. අවිඥානිකයි රූපේ කියන්නේ. සචේතනික සවිඥානික වූ නාම ධර්ම ටිකේ තමයි අවිද්‍යාව කියන චෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ. තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම චේතනාන්විත බවකින් සහ තව චෛතසික එකතු වීමෙන් කර්මය සකස් වෙනවා.
එහෙනම් මේ ඇහැ නිර්මාණය කරන්න නාම ධර්මයන්ගේ බලපෑමක් යොමු වීමක් ගොනු වීමක් තියෙනවා. එහෙමනම් සතර මහා ධාතු එහෙම නැතිනම් ආහාරය කියලා මෙතන පනවනවා කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරයක් මේ ඇහැ හදන්න දායක වෙනවා. එහෙමනම් කබලින්කාර ආහාරය කියලා කියන්නේ සතර මහා ධාතුව. ඒ කියන්නේ රූපේ. එහෙමනම් ආපහු උත්තරේ අපිට හම්බ වෙනවා නාම ධර්ම ටිකක් සහ රූප ධර්මයක් එකතු වෙලා තමයි ඇහැ නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි අපිට පටිච්චසම්පාද දේශනාවේ දර්ශනය තුළ පටිච්චසම්පාද න්‍යායයේ පැහැදිලි වෙනවා නාම රූප පත්‍ය සලායතන කියලා. එහෙමනම් ආයතන හදන්නේ නාම රූප නිසා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා මේ ධර්මතා ටික වෙන වෙනම ගොනු කරලා වෙන් කරලා පෙන්වමක ආයතන ටික හදන්න යමු වෙලා හේතු ප්‍රත්‍ය සපේලා තියෙන්නේ නාම රූප ටික. එහෙමනම් දැන් ආයතන ටික හඳුනා ගන්නත් ඕනේ ආයතන ටික හැදෙන්නේ නාම රූප නිසා කියලා හඳුනා ගන්න ඕනේ. එහෙමනම් යම් වෙලාවක නාම රූපයගේ නිරෝධයකට පැමිණියෝ හේතුව නිරෝධ වුණ හේතුව නැති වුණ ආයතනයගේ නිරෝධයක් සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා නිරෝධ වුණොත් ප්‍රත්‍ය ටික නිරෝධ වුණොත් ආයතන නිරෝධයකට පත් වෙනවා. ආයතන නිරෝධයකට පත් කරන්න නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි සලායතන දනීද සලායතන සමුදය දනීද සලායතනයාගේ නිරෝධය දනීද නිරෝධ කරන ප්‍රතිපදාව දනීද මේකයි සම්මාදිට්ඨිය කියලා නැවත මතක් කරේ. එතකොට දැන් නිරෝධ කරන ක්‍රමවේදයක් හම්බ වෙන්නත් ඕනේ. නිරෝධ කරන ක්‍රමවේදයේ හැටියට නැවත මතක් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා මෙතනින් එහෙම පටන් අරගෙන මේ අංග 8ම මතක් කරනවා නිරෝධ කරන ප්‍රතිපදාව හැටියට මාර්ගය හැටියට. එහෙමනම් දැන් සම්මාදිට්ඨියෙන් තමයි මේ ටික දැක්කේ. දැකලා සම්මාදිට්ඨියෙන් යුක්තව නැවත අනුගමනය කරන්න වෙනවා ප්‍රතිපදාව. එහෙමනම් මේ දර්ශනය අහලා දැනගත්ත පමණකින් අවබෝධයට පත් වුණා කියලා කියන්න බෑ. ඒක දන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. දහමේ අපිට ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් හම්බ වෙනවානේ සූත්‍ර දේශනාවල. දන්නා වූ දක්නා වූ කියලා වචන දෙකක් පෙන්නනවා. ඔය සබ්බාසව සූත්‍ර දේශනාවෙ එහෙම දන්නා වූ දක්නා වූ කෙනාටයි ආශ්‍රවයන් ෂේ කරන්න දේශනා කරන්න කියලා පැහැදිලිවම සඳහන් වෙනවා. උඩ දන්නා වූ කියලා කියන්නේ මේ දර්ශනේ අහලා දැනගත්ත කෙනා. දන්නව දැන් මේ කෙනා. මොකද්ද දන්නේ? දැන් මේ සම්මාදිට්ඨියෙන් එහෙම නැතිනම් අහලා දැනගත්තු දෙයකින් නුවණක් තියෙනවා. දහමෙ මෙන්න මෙහෙම යථාර්ථයක් ගැනයි පෙන්වන්නේ කියලා. අන්න දැනගත්තා. දන්නවද? හැබැයි තාම දකින්න මට්ටමට තමන්ගේ ජීවිතයෙන් තුලින් ඉදිරිපත්ුනේ නැහැ. එහෙමනම් ඒ සඳහා නැවත ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි. ඔන්න දැන් ප්‍රතිපදාව ඉදිරිපත් කරලා අර වෙලාවේ දර්ශනය. දැන් ප්‍රතිපදාව. ප්‍රතිපදාවේදී පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා. අපි ඒක ඊළඟ දවස්ෙදී වැඩිතුරටත් විස්තර කරනවා සීල සමාධි ප්‍රඥා පිළිබඳව. මොකද ඊටු අංග ටික එතනදී කතා කරන නිසා. නමුත් මෙතනදී මම මතක් කරන්නම් සීල සමාධි ප්‍රඥා තුළ ආපහු කටයුතු කරනකොට ප්‍රතිපදාවක් විදිහට සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවටත් යොමු වෙච්ච වැඩපිළිවෙලක් මේ ඇතුලේ ගමන් කරනවා වැඩ කරනවා. ඒ තුළ කටයුතු කරනකොට ආවරණීය ධර්ම වලින් වෙහිලා තිබුණ දේවල් සියල්ල ඒ ආවරණ ඉවත් කරලා නුවණක් පෑදෙනවා නුවණ දියුණු වෙනවා. නුවණ දියුණු වුණාම අර අහලා දැනගත්ත දර්ශනයෙන් අහලා දැනගත්ත දෙ ඔන්න දැන් දකින්න තැනටමපත් වෙනවා. මේ දැනගත්ත දේ සහ දකින්න දේ කියලා කියන්නේ දන්නා වූ සහ දක්නා වූ කියලා කියන මේ කාරණා දෙක එක වගේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි මේ කාරණා දෙක වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම කළ යුතුයි. මම ඔබට මෙහෙම මතක් කරනවා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලපුවම කණ්ණාඩියේ පේන්නේ
ඒ පේන ඡායාව අපේ අනිත් පැත්ත හැරිලා පේන. අනිත් පැත්ත හැරිලා කියලා කිව්වේ අපිට ඉස්සරහා පැත්ත පිටිපස්සට හැරිලා කියන අදහස නෙමෙයි. ඒකේ පේන රූපය දැක්තහම වම දකුණ මාරු වෙලා පේන. අපි වම් අත කියලා උස්සුවත් කණ්ණාඩි ඇතුලේ පේන ඡායාවේ දකුණු අතයි උස්සන්නේ. කියලා මේ විදිහට මම ඔබට කිව්වොත් ඔබ මේක අහලා දැනගත්තා. හැබැයි ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා එහෙම කරලා බලපුවම ඒ දේ ඇත්තටම ඇත්තයි කියලා ඔබට දකින්න හම්බ වෙනවනේ. අහලා දැනගත්තාම එහෙම වෙන්න ඇති, එහෙම වෙන්න පුළුවන් කියලා හරි එහෙම වෙන්නේ නැහැ කියලා හරි තමන්ගේ හිතේ දෙකිඩියාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා මේක කරලා බැලුවොත් කරලා බලනකොට තමන්ට තේරෙනවා තමන් දකුණු අත කියලා උස්සනකොට කණ්ණාඩියේ වම් අත උස වෙන්නේ. ඡායාවේ වම් අත තමයි ඔස්සනවා පේන්නේ. වම් අත උස්සනකොට දකුණු අත ඉස්සෙලා පේනවා. දැන් මේක ගිහිල්ලා බැලුවාම තමයි තමන්ට ඔප්පු වෙන්නේ මේක ඇත්තයි නේද? එහෙනම් මේ කිව්ව කාරණේ ඇත්ත නේද? දැන් අරක අහගත්තට විතරක් මදි ඒ අහගත්ත දේ ඇත්තට මෙහෙම වෙනවද කියන එක දැක ගන්න නම් ඒ අනුව ගිහිල්ලා ඒ ක්‍රියාව කරලා බලිය යුතුයි. ඊට අනුරූපව ක්‍රියාවලියක් තියෙන අතර ඒ වැඩේ කරලා බලනකොටත් අපිට පැහැදිලි වෙනවා ඇත්ත නේද මේ කිව්වේ කියලා. දැන් අර අහලා දැනගත්ත දේ තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. දන්නා වූ කෙනෙක් ඒක දකින්න කෙනෙක් බවට පත් වෙනවා. දන්නා වූ කෙනෙක් බවට පත් වෙන්නේ දර්ශනයේ. දකින කෙනෙක් බවට පත් වෙන්නේ ප්‍රතිපදාවේ. දර්ශනයෙන් සහ ප්‍රතිපදාවෙන් යුක්ත වුණාම තමයි ඒ කෙනාට ආශ්‍රවයන් ටික දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. සසරට බැඳ තබන සසර ගමනක් එක්කයි යන සසරෙන් දිගින් දිගටම දුකගෙන දෙන දුකට හේතු වෙන ධර්මතා සියල්ල ලෙහා දමන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මෙන්න මේ දන්නා වූ කෙනාටයි. එතකොට දන්නා වූ කෙනා කියන තැනත් දක්නා වූ කෙනා කියන තැනත් මේ දෙකේම තියෙන්නේ නුවණක්. මේ දෙකේම තියෙන සම්මාදිට්ඨිය. ඒ නිසා මේ කාරණේ මූලික කරගෙන අපිට ගමන් මඟත් එක්ක පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය නැවත අංග දෙකකට බෙදෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ බෙදන්නේ මාර්ග සම්මාදිට්ඨිය සහ ඵලයේ සම්මාදිට්ඨිය කියලා සම්මාදිට්ඨිය නැවත දෙකකට බෙදෙනවා. මේ සම්මාදිට්ඨිය දෙකක් නෙමෙයි. නමුත් සම්මාදිට්ඨිය ස්වභාව දෙකක් මේ කතා කරන්නේ. මාර්ගයේ වඩනකොට ප්‍රතිපදාව සඳහා අවශ්‍ය කරන සම්මාදිට්ඨියයි. ඵලයටපත් වුණාම ඒ ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කරගත්ත සම්මාදිට්ඨිය. දර්ශනයෙන් අහලා දැනගත්ත සම්මාදිට්ඨියටපත් වෙනවා. අපි මේක අපිට තේරෙන විදිහට මෙහෙම තව ටිකක් පැහැදිලි කරගත්තොත් සෝහන් මාර්ගය තුල කටයුතු කරනකොටයි සෝහන් ඵලයටපත් වුණාමයි එකම නුවණ නෙවෙයි නුවණවල් දෙකක්නේ. මොකද එකම නුවණ නම් මේ ප්‍රභේද පෙන්වන්න බැහැනේ මාර්ගය සහ ඵලය කියලා. යම් කෙනෙක් මාර්ගයේ වඩනකොට මාර්ග සම්මාදිට්ඨියක් උපදිනවා. මාර්ග සම්මාදිට්ඨිය තුල මේ අනුගමනය කරන ප්‍රතිපදාව. ප්‍රතිපදාව අනුගමනය කරනකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනේ දුරු කරලා දුර්විමස් සමග ලැබෙන නුවණක් තියෙනවා. ඒක ඵලයේ හැටියට වෙනවා. දැන් ඵලයේ සම්මාදිට්ඨියටපත් වුණාම මේ ආපු ගමන තුලින් සාක්ෂාත් කරගත්ත නුවණක් තමයි පිහිටා. මේ දෙක සමාන නැහැ. හැබැයි මාර්ගයේ වඩනකොට ලැබිච්ච ඵලයේ තුල තියෙන සම්මාදිට්ඨිය මාර්ගයේ වඩනකොට අනුමාන ඥානකින් එහෙම නැත්නම් ඒ පිළිබඳව අනුමානයක් ඇතුව හිතනවා මේක තමයි නුවණ කියලා අහලා දැනගත්ත නුවණකින් තමයි මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි සත්පුරුෂයන් වහන්සේලා
නොහිටින්න මේ ශාසන වැට කැඩෙනවා ශාසනයේ ඉදිරි ගමනක් යන්න බැරුව යනවා ඒ නිසා අර ආනන්ද හාමුදුරුව අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ දේශනා කරන්නේ මේ ශාසනයෙන් හරියටක් නෙමෙයි මේ මුළු ශාසනයම රඳාපවතින්නේ සත්පුරුෂයන් වහන්සේලා නිසා කියලා සත්පුරුෂයන් නිසායි කියලා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නිසා තමයි මේක දිගටම පවතින්නේ කියලා පෙන්වනවා එතකොට මෙතනදි මතක් කරන්න ඕන උනේ පැහැදිලිවම අපි මෙන්න මේ දර්ශනීය සහ ප්‍රතිපදාව කියන කාරණා දෙක අද වර්තමානයේ පටලව ගන්නවා වරදවා ගන්නවා දර්ශනීය තුල යන්න නම් ඒ කියන්නේ දර්ශනීය දකින්න නම් ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි එතකොට මේ දර්ශනීය සහ ප්‍රතිපදාව කියන මේ වැඩපිළිවෙල් දෙකම සම්මා දිට්ඨිය මූලික කරගෙනයි පවතින්නේ ඒක එහෙම පවතින්නේ කියලා පෙන්වන්න සූත්‍ර දේශනා කීපයකින් අපි අර්ථ ගන්න පුළුවන් ඒ අතර මම ඔබට පෙන්නන මහා සලායතනික සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා දේශනා කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කිව්වහම සතර සතිපට්ඨානේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග සහ හරයස්ථාංගික මාර්ගය කියලා මේ ධර්මතා ටිකට තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා පෙන්නන්නේ යම් කෙනෙක් මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩනකොට වැඩෙන්නේ ආර්යස්ථාංගික මාර්ගය කියලා පෙන්නනවා යම් කෙනෙක් ආර්යස්ථාංගික මාර්ගයේ වඩනකොට වැඩෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම ටික කියලා පෙන්නනවා මෙන්න බලන්න මෙතනදී හරි ලස්සන දර්ශනයක් ඉදිරිපත් කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වල අන්තර්ගත වෙන ධර්මතා ටික වඩනකොට වැඩෙන්න ඕනේ ආර්යස්ථාංගික මාර්ගය කියලා යම් කෙනෙක් ආර්යස්ථාංගික මාර්ගයේ වඩනකොට වැඩෙන්න ඕනේ බෝධිපාක්ෂික ධර්මතා ටික කියලා. ඒ නිසායි ඔබට මම මතක් කළොත් මතක් වේවි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයගේ පිරිසුදුභාවයේ පිණිස පවතින එකම මගයි තියෙන්නේ කියලා එතනදි දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අංග ටික නෙවෙයි සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. ତୋර දැන් මාර්ග දෙකක් තියෙනවද නිවන් දකින්න? නිවන් දකින්න මාර්ග දෙකක් නැහැ. නිවන් දකින්න තියෙන එක මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි සතිපට්ඨානයක් යම් කෙනෙක් වඩනවා නම් ඒක නිවනට එකම මගයි. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී පෙන්නවා. දැන් මහා සලායතනික සූත්‍ර දේශනාවේ මේකට උත්තරේ සපේනවා. යම් කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් ඒ ආර්යස්ථාංගික මාර්ගයේ වැඩිමක්මයි. යම් කෙනෙක් ආර්යස්ථාංගික මාර්ගයේ වඩනවා නම් ඒ බෝධිපාක්ෂික ධර්මතාව වැඩිමමයි. බලන්න මෙතනදී උත්තරේ අපි හිතලා යම් කෙනෙක් සතිපට්ඨානයේ වඩනවා නම් සතිපට්ඨානය කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්මතා වලින් එක කොටසක් මේක වඩනකොට වැඩෙන්නේ ආරියස්ථානික මාර්ගය මම ඔබට මේ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා අපි ගමුකෝ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සනාව කායානුපස්සනාවෙන් අපිට පෙන්වලා තියෙන මුළු සමස්ත රූපේ පිළිබඳව තියෙන රූපේ යථාර්ථය තේරුම් ගැනීමටයි රූපේ පිළිබඳව එහෙම නැතිනම් මේ කය පිළිබඳව හැබෑවටම පවතින්නේ කොහොමද කියන එකේ කයේ යථාර්ථය හඳුනා ගැනීම තමයි මේ සතිපට්ඨානයේ කායානුපස්සනාව තුළ සිද්ධ කරලා තියෙන්නේ. එතකොට බලන්න මේ කායානුපස්සනාවෙන් කය ගැන කතා කරනවා කියලා කියන්නේ රූපේ ගැනයි කතා කරන්නේ.
රූපස්කන්ධයේ පිළිපදව තමයි මේ අවබෝධයක් ලබන්න පෙන්වලා තියෙන්නේ. වේදනානුපස්සනාවෙන් වේදනා ස්කන්ධයේ පිළිපදව, චිත්තානුපස්සනාවෙන් විඥාන ස්කන්ධයේ පිළිපදව, ධම්මානුපස්සනාවෙන් සංඥා සංකාර ස්කන්ධයක පිළිපදව, හැබෑවටම පවතින යථාර්ථය තේරුම් ගැනීමට තමයි මේ සතිපට්ඨාන භාවනාව පුරාවට කමඨහන් වල වෙනවා තියෙන්නේ. අර්ථයන් විවරණය කරලා තියෙනවා. ඒකට යම් කෙනෙක් සතිපට්ඨානයේ වඩනකොට මේ කෙනා දකින්නේ අවබෝධයක් ඇති වෙන්නේ. ඒ පිළිබඳව නුවණක් පහළ වෙන්නේ කුමක් පිළිබඳවද කියලා බලන්න. රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව, විඥානය පිළිබඳව කියන මේ පංචස්කන්ධය පිළිබඳවයි. තව විදිහකට කිව්වොත් රූපය කියලා කියන්නේ රූපය පිළිබඳව, වේදනා සංඥා සංකාර ටික කියලා කියන්නේ චෛතසික ටික පිළිබඳව, විඥානය කියලා කියන්නේ චිත්තය පිළිබඳව. දැන් අපි මුලින් මතක් කළා ලෝකයේ හැබෑවටම පවතින යථාර්ථය තමයි ලෝකේ පවතින පරමාර්ථය. පරමාර්ථ සංකත පරමාර්ථ හැටියට මතක් කළේ චිත්ත චෛතසික රූප කියන ටික. දැන් මේ සතිපට්ඨානයේ වඩන කෙනාට අවසානයේ නුවණකට ඉතුරු වෙනවා, නුවණකට දකින්න ලැබෙන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටිකම තමයි. කායानुපස්සනාවෙන් සම්පූර්ණ රූපය පිළිබඳවත්, චිත්තानुපස්සනාවෙන් චිත්තය පිළිබඳවත්, වේදනානුපස්සනාවෙන් හා ධම්මානුපස්සනාවෙන් චෛතසික ටික පිළිබඳවත් මන අවබෝධයක් ලැබෙන වැඩපිළිවෙල තමයි මේ සතර සතිපට්ඨානයේ ගැඹුරටම ගියාම අන්තර්ගත වෙලා තියෙන්නේ. සිහියේ පිහිටලා ඉඳගෙන කරන වැඩපිළිවෙල තුළ, කමඨහන තුළ නිවන් දකින වැඩපිළිවෙල පෙන්වලා තියෙනවා. එහෙමනම් මේද සම්මාදිට්ඨියම තමයි. සම්මාදිට්ඨියකට පත්වීමක්මයි. ඒකයි නිවනට එකම මඟ කියලා සතර සතිපට්ඨානයත් නම් කරලා තියෙන්නේ. එහෙමනම් මේ සම්මා දිට්ඨිය කියලා ගත්තහම අපි එක තැනකට ලඟු කරන්න එපා. එක තැනකට ගොනු කරන්න එපා. සම්මා දිට්ඨිය කියපුවහම යහපත් දැක්ම, එහෙම නැත්නම් යහපත් වූ දකින්න දැක්ම කියලා සරල අදහසකින් උත්තරේ සපයා ගන්න එපා. මේ සම්මා දිට්ඨියේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරන්න කරන්න මහා ගැඹුරු අර්ථ ටිකක් තියෙනවා. මුළු සූත්‍ර පිටකයේ, විනය පිටකයේ, අභිධර්ම පිටකයේ කියන මේ තුන් පිටකේම විමසපුවහම අපිට මේ තුන් පිටකේම තියෙන අර්ථය ගත්තහම මේ සියලුම අර්ථය සම්මා දිට්ඨියට යාකරපු අර්ථයක් තියෙනවා. සම්මා දිට්ඨිය උපදවා ගැනීමට යාකරපු අර්ථයක් තියෙනවා. මොකද මේ හැම එකකින්ම ඉලක්ක කරලා තියෙන්නේ නිවරණං, නිවන් දකින මග නම්, ඒ වැඩපිළිවෙල නම්, මේ හැම දෙයක්ම පුරවලා තියෙන්නේ සම්මා දිට්ඨියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨිය මූලික කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තමයි වඩන්න තියෙන්නේ. ඒකයි සම්මා දිට්ඨිය මුල් කරගෙන අනිත් අංග ටික වැඩෙන විදිහ පැහැදිලි කරන්නේ. අපි මේ අංග ටික පිළිබඳව ඉදිරි වැඩසටහනේදී සිහිපත් කරලා තවදුරටත් විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ සම්මා දිට්ඨිය පිළිබඳව ලෞකික සම්මා දිට්ඨියත්, ලෝකෝත්තර සම්මා දිට්ඨියත් කියන මේ ප්‍රභේද දෙක මතක් කළා. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගත්තහම ඒ සම්මා දිට්ඨියටපත් වෙන්නට නම් ඒ සඳහා ඒ ධර්ම න්‍යායයට යටත් කාරණා 16කින් සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන කරුණු ටිකෙන් මාත මතක් කළේ සලායතන පරියායයි. සලායතනයේ පිළිබඳව පෙන්වන කාරණාවේදී ඒ ටිකත්, ඒ වගේම කාරණා 16ක් පෙන්වලා තියෙනවා සම්මා දිට්ඨිය පිළිබඳව. නමුත් මෙතනදී නැවත මතක් කරනවා සම්මා දිට්ඨි 16ක් පිළිබඳව නෙමෙයි දේශනා කළේ, කතා කළේ සම්මා එකම සම්මා දිට්ඨිය පත් වෙන්න පුළුවන් ධර්මතා ටික පිළිබඳවයි. ඊළඟට මාර්ගය තුල සහ ඵලයේ තුල, එහෙම නැත්නම් මාර්ග සම්මා දිට්ඨිය සහ ඵලයේ සම්මා දිට්ඨිය කියලා නැවත සම්මා දිට්ඨිය
ප්‍රභේදන්ව වෙන් කරන්න පුළුවන්කම පෙන්නනවා පැහැදිලි කළා. ඉතින් මේ විදිහට එක කාරණයක් අරගෙන සම්මාදිට්ඨියට පත් වෙන්නේ කොහොමද කියන එක විස්තර කළා. ඊට පස්සේ මම මතක් කළේ මහා සලායතනික සූත්‍ර දේශනාවේ සඳහන් වෙන පරිදි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණාවට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් යම් කෙනෙක් වඩනවා නම් ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයමත් වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා කියන්නේ වැඩීමෙන් බෝධිපාක්ෂික ධර්මයන්මයි වැඩෙන්නේ කියලා මේක ධර්මතා දෙක දෙපැත්තට පෙන්නනවා. ඒ අර්ථය පැහැදිලි වෙන්න මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් සතිපට්ඨානයේ වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියන එකේ සම්මා දිට්ඨිය වැඩෙන්නේ කොහොමද කියලා මම මතක් කළා. ඒ තුළ ඉතුරු කාරණා ටිකක් වැඩෙනවා. ඒක ගැන පැහැදිලි කරමු අපි ඉදිරියේදී. මෙන්න මේ ටික සංක්ෂිප්ත කරලා ඔබට මතක් කරනවා. අද දවසේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාතෘකා තිබුවට එයින් ඇත්තරම පළවෙනි අංගය අපි විශේෂයෙන්ම මතක් කළේ සම්මා දිට්ඨිය පිළිබඳවයි. ඉතින් මේ පිළිබඳව අද දවසට නියමිත දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ටික වේලාවක් ඔබට කාලය තියෙනවා අහලා දැනගත යුතු මේ සම්බන්ධයෙන් අද මතක් කළ සම්මා දිට්ඨිය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අහලා දැනගත යුතු යම් දහම් ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා කීපයකට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා. ආර්යෂ්ටාංග මාර්ගයේ ගැන කතා කරන සම්මා දිට්ඨිය මුලදී ගැන කතා කළාට සානන්ත අපි අත්‍යවශ්‍යම සම්මා දිට්ඨිය ඇති කරගෙන සඳහා සම්මා වායාම සම්මා වාචා ඒවා තුලත් අපි යෙදී සිටින සානන්ත එතකොට ඒවා විවිලි එතනදී මෙන්න මෙහෙම අර්ථයක් ගන්න වෙන්නේ මම මතක් කළේ ඒ කියන්නේ දැන් ප්‍රතිපදාව පටන් ගන්න ඉස්සර වෙලා සම්මාදිට්ඨිය තිබිය යුතුයි අපිට. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන එකෙන් අදහස් කළේ ප්‍රත්‍යක්ෂ වෙච්ච සම්මාදිට්ඨිය කියන එක නෙමෙයි. අපි අහලා දැනගත්ත ඥානයක් තියෙනවනේ සම්මාදිට්ඨි පණිවිඩය පිළිබඳව. ඒ කියන්නේ දර්ශනයේ පිළිබඳව අහලා දැන ගැනීමක් මුලින් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ අහලා දැනගත්ත දේ ජීවිතයෙන් දකින්න යන ගමනට තමයි සීල සමාධි ප්‍රඥා නැවත අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා සති සම්මා සමාධි කියන මේ ඉතුරු අංග ටික වඩන්න ඕනේ ප්‍රතිපදාවේදී. හැබැයි ප්‍රතිපදාවක් වඩන්න නම් ප්‍රතිපදාවක් පුරන්න නම් ඒ මොකක් සඳහාද කරන්න ඕනේ කියන පණිවිඩේ පිරිසිදුව පැහැදිලිව ලැබිලා තියෙනවා. එහෙම නැතුව යම් විදියකට සිල් රැක්කා කියලා සමත භාවනා කරමින් සමාධිය නීවරණ දුරු කරා කියලා ප්‍රඥාවේදී යම් මට්ටමක ප්‍රඥාවක් ඥානයක් ලැබුණා කියලා චතුරාර්ය සත්‍ය දර්ශනය පිළිබඳව පණිවිඩේ නැතිනම් ඒ කෙනාට නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකට මම උදාහරණයක් පෙන්නන්නම්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නත් පෙර එහෙම නැතිනම් සිද්ධාත් කුමාරයා විදිහට උපදින කොටත් පංච අවිඥා අට්ඨසමාපatti ලාභින් ලෝකෙ හිටියා. අසිත තාපසතුමා ඒ වගේම ආලාර කාලා මුද්දකරම් පුත්ත වගේ චරිත පැහැදිලිවම පෙන්වන්න පුළුවන්. මේ අය යම් සීලයක හිටියා. සීලයක් නැතිනම් සමාධියකට පත් වෙන්න බෑ. මේ අය යම් මට්ටමක සිල්වත් භාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි සමතේ වඩන හුතට හිත එකඟ කරගන්න බවකුත් තිබුණා. සමාධි මට්ටමකුත් තිබුණා. ඒ වගේම මේ අයට යම් ආකාරයක නුවණක් තිබුණා. පංචවිච්ඡ අටසමාපatti ලාභයෙන් හිටියා. එයාලට නුවණක් තිබුණා. හැබැයි ඒ නුවණ මේ ලෝකෝත්තර නුවණ කියලා පෙන්වන්නේ නැහැ. ඒ අයට ධර්මය අවබෝධ වුණ නුවණක් තිබුණේ නැහැ. යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබිච්ච නුවණක් තිබුණේ නැහැ. ඒකයි අරේ පරිශුන සූත්‍ර දේශනාවේ පැහැදිලිවම පෙන්වන්නේ ආලාර කාලාම ළඟට උද්දකරාම පුත්ත ළඟට ගිහිල්ලත් මා හොයන විමුක්තිය මෙතන නැහැ කියලා මේ දෙන්නම අතහැරලා උදකලා වෙලා දුර්ගේශර දුෂ්කර ක්‍රියා කාලයේ ගත කරමින් ශරීරයේ දුක් තීලා අත්කිලමතා නියෝගයක් අනුගමනය කරලත් නමුත් ඊට පස්සේ
සම්පූර්ණ මේ ඒ අංගවලින් මිදිලා අන්තවලින් මිදිලා මධ්‍යම ප්‍රතිපදාව තුළ ධර්මය අවබෝධ කරගත්තා කියන කාරණේ පැහැදිලි කළා තියෙනවා. ඊට පස්සේ ඒ අහගත් එහෙම නැත්නම් ඒ අවබෝධ කරගත්ත දර්ශනය තමයි මුලින්ම ලෝකෙට මතක් කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ දර්ශනය මතක් කරලා ඒ දර්ශනය දකින්න නම් මෙන්න මේ විදිහට අනුගමනය කළ යුතුයි කියලා ප්‍රතිපදාවක් ඉදිරිපත් කරා. දැන් අපි කියමුකෝ උදාහරණයකට අපිට තවත් මේක පැහැදිලි වෙන්න. මම කියනවා මේ අයට මෙන්න මේ 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 පාරෙන් යන්න. මේ පාරෙන් යනකොට මේ මේ තැන්වල හන්දි තියෙනවා. ඒ අහවල් හන්දියෙන් හැරෙන්න. ඒ හැරිලා තවත් ඉදිරියට යන්න කියලා කියනවා. කොහෙටද යන්නේ කියන එක කියන්නේ නැතුව. යන්න ඕනේ කොතෙන්ටද කියලා තොරතුරු මුකුත් දන්නේ නැතුව මාර්ගයේ යන්න කියලා කිව්වොත් යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව යන ගමනක් වෙනවනේ. හැබැයි මම මුලින්ම මතක් කරනවා යන්න ඕනේ මෙතෙන්ට. මෙන්න මෙතනයි තැන. මෙන්න මේ තැන තමයි පරිසරය. මේ විදිහයි ස්වභාවය කියලා ඒ පරිසරයේ ස්වභාවය පිළිබඳව හොඳට පැහැදිලි කරලා එතෙන්ට යන්න නම් මෙන්න මේ විදිහට යා යුතුයි කියලා ප්‍රතිපදාව පනවන්න ඕනේ. ඒකයි දර්ශනීය මුලින් පෙන්නලා ඒ දර්ශනය සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියලා පෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති පිළිතුර කියලා. එහෙමනම් වැඩසටහන මෙතකින් සමාප්ත කරන්නට සූදානම් පුණ්‍යානුමෝදනා කරන්නයි අදහස් කරන්නේ. අද දවසේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අමාවතර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ බෞද්ධ මධ්‍යස්ථාන මගින් සිදු කරන චේතන වස් කාලය තුළ සිදු කරන ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනාව හැටියට අද දවසේ වැඩසටහන සිදු කළා. ඒ තුළින් ජනිත කර ගන්න තියෙන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිදු කර ගන්න තියෙන පුණ්‍ය ශක්තිය අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාට අද දායකත්වයේ ධර්මින් කටයුතු කරන ඒ පින්වත් හැමදෙනාම නමින් මිය පරලොව ගිය ඒ සියලු දෙනාට විශේෂයෙන්ම මේ වෙනකොට ලෝකේ පුරා විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන මේ කොරෝනා වසංගතය නිසා විශාල ප්‍රමාණයක් මිය පරලොව යනවා. අපේ ඥාතිත්වයේ අනුව ඒ ඥාතිවරුද ඥාති නොවන අනිත් හැමදෙනාමත් පොදුවේ සිහිපත් කරලා ඒ හැමදෙනාටමත් මේ වෙලාවට අපි පුණ්‍යානුමෝදනා කරමු. සමස්තයක් වශයෙන් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නැංගෙන් අත මිදලා සැපවත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. සුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යුතුය අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අප ධර්මාචාර්යයන් වහන්සේ මාංකඩවල සුදස්සර ස්වාමින් වහන්සේ එවගේම නන්දරතන ස්වාමින් වහන්සේ එවගේම කොත්මලේ කුමාරකස්සප පඬිත් හාමුදුරන් වහන්සේ එවගේම සුදසිපොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු අමාවතර බෞද්ධ මධ්‍යස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ඒ සියලුම ස්වාමින් වහන්සේලාටත් පූජනීය මහා සංඝරත්නයේ හැමදෙනාටමත් මේ වෙලාව ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම සම්බන්ධීකරණ කටයුතු කරමින් ඒ මේ තාක්ෂණික වශයෙන් ඒ කටයුතු වලට උදව් උපකාර කර හැම දිනාටත් ඒ වගේම මේ දේශනාවේ දායකත්වය අරගෙන ඒ දායක වුණ සියලුම පින්වත් හැම දිනාටම ඒ අයට උපන් දිනවලදී වෙන්න පුළුවන්. ඒ වගේම ආශිර්වාද කරන්නට පුංචි දූ දරුවන්ට වෙන්න පුළුවන්. ඒ වගේම අසනීපව පවතින සියලු දෙනාට ආශිර්වාද කරන්නට වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු වෙන ඒ අරමුණු සමෘද්ධමත් කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ මුළු ලෝකෙම මේ වෙනකොට පවතින මේ ව්‍යසනීය වසංගතයෙන් අත මිදෙන්නට හැම දිනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා. හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටමත් ආශිර්වාද කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි සදහවත් කාරුණික පින්වත්නි අද අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර පස්සාන සමයේහි ඉතා වටිනා ධර්මානුශාසනාවක් සඳහා සජීවීව මේ උතුම් වූ දේශනාව සිද්ධ කළ වදාළ අති ගෞරවනීය පූජනීය පලුගස්සව සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට අපි සෙත් ප්‍රාර්ථනා කරන ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ මේ සිදු කරනු ලබන උතුම් වූ ආගමික ශාසනික ලෝක සේවාවන් සිද්ධ කරන්නට තව තවත් සසුන් වැඩ වඩන්නට ගරු කටයුතු ස්වාමින් වහන්සේටත් උතුම් පුනරුවණේ ආශිර්වාදයේ නිරන්තරයෙන්ම සලසේවා. නිදුක් භව නිරෝගී සම්පත්තියේ චිරජීවනය දීර්ඝායු සම්පත්තියේම සලසේවා කියමින් අපි කවුරුත් සාදෝ කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ සජීවීව දේශනාව සඳහා දායකත්වය කටයුතු කරන වෛද්‍ය කනිෂ්ක කමල්දාස මහත්මා, වෛද්‍ය සතිකා කමල්දාස මහත්මිය පවුලේ හැම දෙනාම, රංජිතා හිරාන් මහත්මා පවුලේ හැම දෙනාම, මාධවි මහත්මිය ධම්මික මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාම ඉන්නත් සියලු දෙනාටමත්, ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඉන්නත් ලෝකවාසී සියලුම දෙනාටම අත්නත්ේ සරණින් සතක් ශාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. ධර්ම දේශකයන්න් වහන්සේට ඔබ අප හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම මේ උතුම් වූ කුසල ශක්තිය හේතු වාසනාම වේවා කියමින් සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.